වයස්කාර දරුවන් මෙහෙකාර සේවයේ යොදවන ලද ස්ථාන සොයා අද පොලිසිය විසින් විශේෂ මෙහෙයුමක් දියත් කරනු ලැබුවා. එහිදී මෝදර පොලිස් බල ප්‍රදේශයේ බාල වයස්කාර දරුවන් සේවයේ යොදව ඇති බවට සැක ස්ථාන පරීක්ෂාවට ලක් කෙරුණා. වයස අවුරුදු 18ක අඩු දරුවෝ කිසිසේත් රැකියාවේ නිරත කරගන්න එපා. ඒ දරුවන්ට ඒ අධ්‍යාපන කටයුතු ලබා ගන්න හතරරන්න අවස්ථාව ලබා දෙන්න කියලා තමයි අපි අද ඔබලගේ තියෙන්නේ. ළමා මෙහෙකාර සේවයේ පිළිබඳව කොළඹ නගරය හෝ තදාසන්න ප්‍රදේශයක තොරතුරක් තිබේ නම් ඒ සම්බන්ධයෙන් 0112433333 දුරකථන අංකයට දැනුම් දෙන්න ලෙස ඉල්ලා සිටිනවා. රිෂාඩ් බදියුදීන්ගේ නිවසේ මෙහෙකාර සේවයේ නිරතව සිටියදී පිළිසීමේ ගිය ඉෂාලිනී දැරියගේ දේහය ගොඩගෙන ජ්‍යෙෂ්ඨ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයාගෙන් සමන්විත මණ්ඩලයක් මගින් නව මරණ පරීක්ෂණ වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරිය ඊයේ දින නියෝගයක් නිකුත් කරනු ලැබුවා. ඒ අනුව අද දිනේ ඉෂාලිනී දැරියගේ දේහය භූමිදාන කර ඇති ස්ථානයේ සඳහා විශේෂ පොලිස් ආරක්ෂාවක් යොදවා තිබුණා. මගේ පුවට හරි නීති ඕනේ කියලා තමයි සාමාන්‍ය පෙට්ටියක ඉස්සෙ වෙන්න ඕනේ මොනෝද වෙලා තියෙන්නේ කියලා හරියට දැනගන්න ඕනේ කියලා. මේ අතර කොළඹ උතුර කොට්ටාස අපරාධ විමර්ශනාංශයේ නිලධාරී කණ්ඩායමක් ඇතුළු විශේෂ පොලිස් කණ්ඩායම් කිහිපයක් සහ ඩයිකම පොලිසිය විසින් සිද්ධියට අදාළ විමර්ශන කටයුතු වල නිරත වුණා. එහිදී රිෂාඩ් බදියුදීන් මහතාගේ නිවසේ මෙහෙකාර සේවයේ සිටියදී මිය ගිය ඉෂාලිනී ජෝඩ් දැරිය කොළඹට රැගෙන ගිය තරවකරුගේ පෞලිය සමාජිකින්ගෙන් සහ එම නිවසේ මෙහෙකාර සේවයේ යෙදී සිටි තවත් කාන්තාවන් කිහිප දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීම ඩයිකම වතුරායේදී සිදු කෙරුණා. ප්‍රධාන පොලිස් පරීක්ෂක වරුණී බෝගහවත්ත මහත්මිය ඇතුළු විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් මෙම ප්‍රකාශ සටහන් කර ගැනීම සිදු කළා. දැරියගේ දේහය අද දිනේ ගොඩ ගැනීම සිදු නොකරන බවත් මිහිදන් කළ සිරුරක් අධිකරණ නියෝගයක් මත ගොඩ ගැනීමේදී අනුගමනය කළ යුතු නීතිමාලාවක් ඇති බවත් එම නීතිමාලාවට අනුව ඉදිරි දින කිහිපය තුළදී ඉෂාලිනීගේ සිරුර ගොඩගෙන යලිත් පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා යොමු කිරීමට නියමිත බවයි නුවරඑළිය පොලිස් කොට්ටාසයේ උසස් නිලධාරියෙකු කියා සිටියේ. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.